හවස දෙකයි විනාඩි 8යි. හීනයක් නොවි හැබෑවක් කරගන්න පෙරම්පුරණ ආදරයක්. හීන කැඳන ආදරේ. ආදරණීය කතාව ඇතුළේ තියෙන්නේ එහෙම කතාවක්. හවස 4 වෙනකන් ගොඩක් ආදරෙන් ඉන්න බලාගෙන හීන කැඳන ආදරෙත් අරගෙන අදත් ඇවිල්ලා ඉන්නේ. හීන කැඳන ආදරේ ආදරණීය කතාවේ ඊයේ ඉවර වෙනකොට කතාවේ මොකද වෙලා තිබ්බේ? මතකයිද? අභිලාෂ්ගේ පොගිය දවස්වල වෙච්ච අනතුර ගැන පොලිසියට ආයෙමත් පරීක්ෂණ ආරම්භ කරන්න කියලා මිස සමරදිවාකර කියලා තිබුණා. ඒකත් එක්ක පොලිසිය ඇවිල්ලා අභිලාෂ්වත් මුණ ගැහුණා. ගෙදර ගියාට පස්සේ මිස සමරදිවාකර අභිලාෂ් එක්කත් ඒ ගැන කතා කරන ගමන් හිටියේ. ඊට පස්සේ අභිලාෂ් නිදාගන්න ගියා. නිදාගන්න ගියාට නිදාගන්න කලින් ලිහිනිට කතා කරන්න ඕන කියලා හිතුණා. ලිහිනිත් බලාගෙන හිටියේ අභිලාෂ්ගෙන් කෝල් එකක් එනකන්. මොකද අද දවසේ වෙච්ච හැමදේම ලිහිනිට ගොඩාක් සතුට හිතෙන දේවල්. උදේ අභිලාෂ් එක්ක පන්සල් ගියපු හැටි, එතකොට මීටින් එකේදී ලිහිනි අගය කරපු හැටි, එතකොට තමන්ගේ අතින් අභිලාෂ්ට බත් කතක් කවන්න ලැබිච්ච එක, මේ හැමදේම ගොඩක් ලිහිනිගේ හිතට සතුට ගෙනාපු දේවල්. ඒ හැමදේම එක්ක ලිහිනිට ගොඩක් සතුටින් අභිලාෂ් කතා කරනකම් බලාගෙන. අප්පච්චි, ආදරය ගැන ලිව්වට අප්පච්චි ගැන හුඟ දවසකින් ලිව්වේ නෑ. ධෝනිට අප්පච්චිව මගහැරලා කියලා කවදාවත් හිතන්න එපා. ආදරේ පටන් ගන්නෙ ආදරේ මුල්ම පොත කියලා දුන්නේ අම්මයි අප්පච්චි. මේ ලෝකේ හැමදේම දිහා ආදරෙන් බලන්න කියලා මට කියලා දුන්නේ අප්පච්චි. මොන දේ වුණත් ඔයාගේ ධෝනි දැන් ඉන්නේ හුඟාවක් සතුටින්. ඒ මට බලාපොරොත්තු වුණාටත් වඩා මගේ හදවත ආදරෙන් පුරවන්න පුළුවන් කෙනෙක් මට මුණ ගැහුණා හින්දා. ලොව තත නොදත් ඒ සමයෙහි ඔබේ අතැඟිල්ලේ එල්ලිලා හෙට දිනට යන පාර ඔබේ දෑසින් දුටිමේ. සෙනෙහබර අප්පච්චි, ජීවිතය ගැන දුටුව හීන හීනයක් වී දෙනෙත ළඟ මියතෙත්ති අහම්මෙන් මාලොවට පැමිණ සෙනෙහස දුන්න ඉපල් වූ හෙට දවස සෙමින් පලබර කෙරූ දයාබර මා සුඳුර, ඔබ මට මවක් පියෙක් මෙනි. ඔබේ නමින් දිවි ගෙවමි. හෙලෝ නිදිත, කතා කරන්න පරක් වුණාට සොරි. මේ මං කෝල් කරනකල් නිදාගන්නතුව බලාගෙන හිටිය නේද? මං කවියක් ලිව්වා. මං ගැනද? ජීවිතය ගැන. ඒ කවිය සරුත් හිටියා. එහෙනම් මට ඇහෙන කියවන්න. බෑ. අකීකරු කෙල්ල. දොරින් ඉන්න තරමට අකීකරු වැඩි නේද? දන්නේ. මේ ප්‍රමෝද් කතා කරනවා. ඇයි දන්නේ? ඒ පාර කට්ටුනා. මෙන්න ඒ පාර මටත් ගන්න. රෑ 12ට විතර දෙන්නටම කෝල්ස් ගන්න මොකද්ද මිනිහට මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවය? ප්‍රමෝද් හදිස්සියම රෑ කතා කරලා තිබුණේ අලුතින් පෙම්වතුන් බවට පත්වෙච්ච එයාගේ යාළුවන්ට ප්‍රමෝද් පාටියක් ලෑස්ති කළා. ඒකට ලිහිනිටයි අභිලාෂ්ටයි දෙන්නටත් ආරාධනා කරලා තිබුණා. අභිලාෂ් පාටියකට යන්න උදෙන්ම ලෑස්ති වෙන ගමන් හිටියේ.
මට ආරාධනාව කළාද ඔහෝ ඔය දෑතේ ඔරෙන් කී කතා පිට සිතුවමක් ලෙසින් ජීවිතේ පිට සිතුවමක නිසලබව අයිය පෑමට තිබුණින හරියටම පද ගලපල සින්දුව කිව්වා ඈ පුංචි මාත්‍යල්ල සින්දු කියනවාගෙන ඉඳලා තමයි ඉතින් මාත් පුරුදු. නියමයි නියමයි. හැබැයි ඉතින් කාටවත් ඇහෙන්න ඕක කියන්න එපා. මේ අපේ මියුසික් ගැන හොඳ ඉමේජ් එකක් හදාගනීවි ඈ. මේ කෝ හපද්දක පොලිස් කරාද? මෙන්න දිනනවා මූණ බලන්න පුළුවන් සයිස් එකට වගේ. හරි. හව් හව් හව්. ඒ මොකද මේ අංජනම් මැසිම දාලා ගිහින්? ආ හරි හරි. මං උදේ ඉඳලා බලාගෙන හිටියේ සිහිය තියන්නේ වෙන කොහේවත් නැත්නම් ඉතින් ඇඳුම් අඳින්න අමතක වුණත් අද කාලේ කොල්ලෙක්ට ලේසියෙන් අමතක වෙන එකක් නෙවෙයිනේ ඉතින් මේක. ඔව් මේ තව ටිකක් හයියෙන් කියපන්කෝ තාත්තට මැහෙන්න. චූටි පුතා තාත්තා මේ මං ගිහින් එන්න තාත්තා. මම ඊයේ රෑ කියපු දේවල් හුලඟි ගහගෙන ගියා වගේ වෙන එකක් නෑනේ. නෑ තාත්තා මං වැඩ කරන්නේ වගකීමෙන්. අද මම මේ ප්‍රමෝද රේන්ජ් කරපු පාටි එකට ගිහිල්ලා ඉක්මනට ඔෆිස් එකට එනවා. මම හැමදේම හරියට ඕගනයිස් කරලා තියෙනවා තාත්තා. මං එන්න. කන්දන ආදරේ දවසේ ආදරණීය පෑදක හින කන්දන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව යෝගේ මේ දවස්වල ඉන්නේ ටිකක් කවුලෙන්. මොකද යාගේ සැලොන් එක පටන් ගන්න සල්ලි හොයාගන්න විදියක් නැති නිසා. ඒකින්ද ලිහිණිත් ඒකට උදව් කරන්න හිතාගෙන ලෝන් එකක් ගන්න හදන්නේ. ලිහිණි ලෝන් එක ගන්න වැඩේට උදේම බැංකුවකට ගිහින් තිබුණා. Excuse me sir. Coming. Sir, මේ මම ඊයේ personal loan එකක් ගැන කතා කරන්න ආවේ. Sit down. වගේ salary එකට අනුව ලක්ෂ 3,000,000 maximum වට ගන්න පුළුවන්. Okay. Mr. Thierne, Miss's details ui, guarantors ලාගේ details ui ඔක්කොම fill කරලා Miss's certify කරපු pay slips තියෙනවනේ. තුනක් ඇත කරන් එන්න. Okay sir, thank you. guarantors ලාගේ details ඕනේ. උපේක්ෂා ඉන්නවා. තව රුපියල් 50,000ට වඩා සැලරි ගන්න කෙනෙක් ඕනේ. එහෙම කෙනෙක් කවුද ඉන්නේ? Excuse me miss. ෆිල් කරන්න අමාරු තැනක් තියෙනවා නම් කියන්න. මම බැංක එකේ ඒ සම්බන්ධ වෙන්න නිලධාරියා. Sir. මම දැනගත්තා උදේම බැංක එකට තමයි එන්න ඇත්තේ කියලා. ඇයිලුනේ? මොකද ඔය අතේ තියාගෙන බලන් ඉන්න ෆෝම් එක? ඒක සර් එන්නකෝ. සෙකන්ඩ් ගැරන්ටර් මම. කොබෑ ඒත් සර් ලේනි මට ඔයාගේ ජීවිතේ ගැරන්ටර් වෙන්න පුළුවන් නම් ඇයි මට මේ පුංචි ලෝන් එක ගැරන්ටර් වෙන්න බැරි? ආදරේ
ජීවිතයට ආදරය අරගෙන එන හීන කැඳන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව ලීනට බැංක් ලෝන් එක ගන්න වැඩේට අවශ්‍ය කරන හැමදේම අභිලාෂ්නුත් එකතුලා ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ දෙන්නත් එක්කම ගියේ ප්‍රමෝද් ලෑස්ති කරපු පාටියකට සහභාගී වෙන්න. එතෙන්ට ඩිලනුයි උපේක්ෂයි දෙන්නත් ඇවිල්ලා හිටියා. කොහෙදින් ප්‍රමෝදය තාම නෑනේ. මූ නෑවිත් ඉඳලා අපිව සර්ප්‍රයිස් කරන්න දන්නේ හිතන් ඉන්නේ. ඒ වෙන විදියක් නෑඩිලා. එන මං කෝලයක් කරන් බලන්න. හරියන්නේ. ඒ ප්‍රමෝදය ඔබ කොහෙද ඉන්නේ? මම එන්නේ නෑ මචං. එන්නේ නෑ? ඔබ මාරයකෙක් නේ. ඔව්. මට එන්න විදියක් නෑ. ඒ වුණාට මම ඔක්කොටම පේ කරලා ඔක්කොම arrange කරලා තියෙන්නේ. දැන් ඔහොම බලන් හිටපන්. ඔබට පේනව නේද? welcome drink එක ගේනවා. ඈ? ඔව් මයි. ඒ වුණාට ඉතින් ඔබ නෑවිල්ලා. මං ඇවිල්ලා කබල් දෙකේ නිදහසට බාධාක් වෙන්න මට බෑ. එහෙනම් enjoy කරපල්ලා. bye. bye. ඒ ප්‍රමෝද එන්නේ නැව? ඌ ඔක්කොම arrange කරලාලු තියෙන්නේ. ඒ වුණාට මචං ඌ එන්නේ නැති එකේ මොකක් හරි තියෙනවා. ඔව් තියෙනවා. ඌ නොයන එකේ පොඩි ගතියක් තියෙනවා. ඌ ආව නම් මෙතන අනික් අය ජොලියේ ඉඳි උඩ බලාගෙන ඉන්න වෙනවනේ. ඈ මෙයාට කියලා දෙන්නකෝ උපේක්ෂා. ඒක නම් ඇත්ත තමයි. අභිලාෂ ඩිලන්ව ගන්න තිබුණේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදියට නෙවෙයි, රහස් පරීක්ෂක කෙනෙක් විදියට. මොකද මේ ලිහිණි එක කට වැහිලා. මං ඔයාලගේ කතාව අහගෙන හිටියේ. හරි හරි. සින්දුවකින් වැඩේ පටන් ගමු. සීසීකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැතිව උදකලා වෙතනි වී සිටියත් සිහින ආකරේක වැටුණා වාගේ නිමත් නෑ. ඊන කැන්දන ආදරේ ගුණේ මේ වෙනකොට මාළු මාකට් එකේ බලය අල්ලගෙන ඉන්නේ. මොකද ලසන්ත නැති නිසා මාළු මාකට් එකේ පාලන කටයුතු ඔක්කොම බාර වෙලා තියෙන්නේ ගුණේට. ගුණේ එකත් එක්ක මේ දවස්වල ඉන්නේ ගොඩක් සතුටෙන්. ගුණේ හැම වෙලේම හිතන්නේ මේ හැමදේම ලැබුණේ ලසන්ත නිසා කියලා. ඒක නිසා කාටවත් හොරෙන් ලසන්ත බලන්න ගුණේ ගිහින් තිබුණා. පොලිස් කූඩුවෙන් එහාට නොගිය එක කොච්චර දෙයක්ද කියලා හිතනවා මේ බලු කූඩු දිහා බලද්දි. කෝ මේක සාමාන්‍යනේ. නිකන් වෙලා යනවා. කවද බලන්නේ අයියා? මේ අපේ මේ ලසන්ත පුතා. අරේනි ලසන්ත. ලසන්ත මාම ඇවිල්ලා. මගේ මාමන්ද පුතේ. අද දීර පැව්වේ ඉගෙන බං සුළු සුළු වැඩ යෙදුනයින්ද එන එක දවසින් දවස පවුණ. සුළු සුළු වැඩ එනද බෝතලයක් කැරෙනකොට මොනරෙක් දෙන්නෙක් පියාඹනකොට සුළු සුළු වැඩ නෙවෙයි මහා පරිමාණ වැඩක් දාලා ඔහේ අපේ මිදුලේ හිටියේ. එහෙම කතා කරන් දෙපා ලසන්තියෝ ඉඩ ලැබිච්ච ගමන් මම මේ ආවේ. කන්න දුන්න ගුණේ අමතක කරන එකෙක් නෙවෙයි මේ ගුණේ. ඒ වුණාට අනිත් කට්ටියට නම් ලසන්තයා කියලා එකෙක් හිටියා කියලාවත් මතක නැහැලු. ඔබ දන්නවනේ සරුංගලේ කොච්චර උඩ ගියත් නූල තියෙන්නේ උඹ යතේ කියලා. හැමෝම දන්නවා ඇතිනේ. මං හාල් මැස්සෝ කීරමිල්ලෝ අතහැරියට අමාරුවෙන් අල්ලගත්ත මෝර අතරින් නැහැ කියලා. අනේ තුන් දැල්ලා කුල ගන්න තරමට
උගේ ශරීර සෞඛ්‍යයට හොඳයි මා. මේ දවස් 14 ගෙවෙනකම් විතරයි ඔක්කොම සෙල්ලම්. ප්‍රමෝද අරේන්ජ් කරපු පාටියකට ලිහිනේ අභිලාෂ්නුයි ඩිලනුයි උපේක්ෂයි හතර දෙනාම ගිහිල්ලා තිබුණේ. ඩිලනුයි උපේක්ෂයි එක තැනක ඉඳිද්දි අභිලාෂ්නුයි ලිහිනේ දෙන්නත් නිදහසේ කතා කරන්න පුළුවන් තැනක වාඩි වෙලා ඒ දෙන්නගේ ආදරය ගැන කතා කරනකම හිටියේ. එතන උණපඳුරු වලින් හැවන උන ගොඩාක් ලස්සන තැනක්. ලිහිනේ කියන්න මොනවද මොනවාරි කියන්න හුඟාක් දේවල් තියෙනවස. ඒත් ඒව කොතනින් පටන් ගන්නද කොහොම ගලප ගන්නද කියලා මට හිතා ගන්න බෑ. ඔයා මට මගේ ජීවිතේ පිළිවෙලට ගලපලා දුන්නා වගේ මං ඔයා කියන හැම දෙයක්ම ගලපන්න. හිතට දැනෙන හැම දෙයක්ම කියන්න ලෙහිනේ. මං අහගෙන ඉන්නවා. මට මේ දවස හීනයක් සර්. නැත්තම් එදා වගේ ප්‍රශ්නයක් වෙයි. ඔව් ඔය හරි. ඉන්නකෝ. අම්මා? අම්මා නෙවෙයි. ඔයාගේ ස්වීට් ටීෂර්ට්. ඇයි? ඇයි කියලා අහන්නේ? ගර්ල් කෙනෙක් එයා මැරි කරන්න ඉන්න බෝයිට කෝල් කරන්න හේතුවක් තියෙන්න ඕනේද? I love you so much my handsome. ඒකට පිස්සු. අප් මේ ලිහිණි ඔයා කොහෙද යන්නේ? ලිහිණි ලිහිණි අභිලාෂ්ට ටීෂගෙන් ආපු කෝල් එකත් එක්ක ලිහිණි ගොඩාක් අවුල් වුණා. තමන් ආදරය කරන කෙනාට වෙන ගර්ල් කෙනෙක් ආදරය කියනකොට ඒක අහගෙන ඉන්න පුළුවන් මොන කෙල්ලටද? ඒක ලිහිණිටත් පොදුයි. ඒකින් තමයි ලිහිණි එතනින් නැගිටලා අඬාගෙන දුවගෙන ගියේ. ඒකම අභිලාෂ්ණුත් ලිහිණික පස්සෙන් දිව්වා. ලිහිණිම කොහමාර නවත්ත ගන්න හිතාගෙන. මොකද උනේ ළමයෝ? ඇයි මේ අඬන්නේ? මොකුත් නෑ උපේක්ෂා. මොකුත් උනේ නැත්තම් ඇයි මේ ඇසුර කඳුළු? මේ ඇයි යන්න හදන්නේ? නංගි, ඔයා දන්නවනේ අපි යගේ හැටි. තරහ යනවා, කෑ ගහනවා. ආපහු හිටියට වඩා හොඳ වෙනවා. It's okay. දැන් ඔය කඳුළු පීදගන්න. කොයිද? ආදරේ කියන්නේ තුන් දිනක්ට බෙදා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සර්ට මං ඉස්සරහදිම ටීෂා ආදරේ කියද්දි මට දරාගෙන ඉන්න පුළුවන්ද? මෙයා මේ අභිලාෂ තරහ යනවා කියලා කිව්වට මෙයත් එහෙමම තමයි. ඒ කොල්ලන්ගේ හැටි ලිහිණි. නබිය එනවා. ලිහිණි ඉක්මනට කඳුළු පිටවන්න. කිසිම කොල්ලෙක් කැමති නෑ ලිහිණි තමන්ගේ කෙල්ලගේ ඇස්වල කඳුළු දකින්න. කොහෙද ඉක්මනට ඉක්මනට. ආබියා මොකද බං මේ උනේ? ඈ ලව් කරන්න පටන් ගත්ත දවසේම කෙල්ලගේ හිත රිද්දලා නේද? මං
දේ යන්න ඕනේ. ලිහිණි, ලිහිණි, නවතින්න ඕනේ. මාව අතාරින්න, ප්ලීස්. ලිහිණි, මාව පිස්සෙක් කරන්න නැතුව කියන දේ අහලා නතර වෙන්න. කන්දන ආදරේ දවසේ ආදරණීයම් පෑ දෙක අදත් ගෙවිලා ගිහිල්ලා දන්නෙම නැතුව කතාව අහගෙන ඉන්නකොට කාලය යනු දැනෙන්නවත් නැහැ. කොමුණත් අද කතාවේ අන්තිම කොටස අහන්න තියෙන්නේ. ටීෂාගෙන් අභිලාෂ්ට ආපු කෝල් එකත් එක්ක ලිහිණි කතා කර කර ඉඳපු තැනින් නැගිටලා ගියා. ඊට පස්සේ ඩිලන්ටයි උපේක්ෂටයි සිද්ධ වෙච්ච දේ කියලා ලිහිණි යන්න ලෑස්ති වුණේ. අභිලාෂ් පස්සෙන් ඇවිල්ලා කොහොමාරි ලිහිණිව නතර කරගත්තා. ඒත් ලිහිණි ඉන්නේ ඒ වෙච්ච දේ එක්ක ලොකු වේදනාවකින්. ලිහිණි, මේ අහන්න රත්තරන්. මට ආය අහන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ඇත්තට මූණ දෙන්න විතරයි. මං දන්නවා මං යන්න පටන් ගත්ත මිරිඟු අප්පස්සේ කියලා. මෙහන්න මිරිඟුවක් මම ළඟ ඉන්නවද? සර් මං ළඟ දැන් හිටියා. සර් මට කවදාවත් අයිති වෙන්නේ නැහැ. සර් ඇත්තටම ගැලපෙන්නේ මං වගේ කෙල්ලෙක්ට නෙවෙයි සර්. ලිහිණි, මාව ගැලපෙන්නේ කාටද කියලා තීරණය කරන්නේ මම. පාරමී ටීෂා අතර කිසිම වෙනසක් නැහැ. තියෙන එකම වෙනස මම පාරමීට ආදරය කළා. ටීෂාට ආදරය කරනවා කියලා හිතන්නේවත් නැහැ. ලිහිණි, ඔයාගේ විතරමයි. ලිහිණි, මොකද මේ වාගේ අතේ තියෙන්නේ? මන් දුන්න ඩයමන්ඩ් එක නේද? මං කිව්වා මට ආදරය කරන්න හිතුන දවසට ඔයාට මේක අතේ දාගෙන ඉන්න කියලා. නේද? එහෙම නේද? ඔයාගේ මේ පුංචි අතේ මැදැඟිල්ල තියෙන ඩයමන්ඩ් රින් එක කියන්නේ ඔයා මට ආදරේ කියලා නෙවෙයිද ලෙහිනි? මට කියන්න. මන්සට ආදරේ මගේ මුළු ජීවිතේටම වඩා ආදරේ. මං මගේ ජීවිතේ සර්ට බාර දෙලා ඉවරයි. සර් මගෙන් ඈතට යන්න එපා. නෑ. හැමදාම පුංචි රෝස මලක් වගේ මූණ මගේ පපුවට හිර කරගෙන මං ඔයාව ඇස් දෙක වගේ බලා ගන්නවා ලිහිණි. සත්තයි. ලිහිණි, මං ආදරෙයි.